ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමට ජනපතිගේ තීරණයක් දහනව වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් සියලු පාර්ශ්ව සමග පුළුල් සංවාදයක් අවශ්‍යයි හිටපු කතානායක කරූ කියයි විදස්ගත ශ්‍රමිකීන් සලසුමකට අනුව දිවයිනට ගෙන්වා කිනීමට කටයුතු කරනවා යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට පුළුවන් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන දෙක ඍජුවම අධ්‍යාපන ඇමතිතුමා යටතට ගැසට් කරන්න මේ දෙක අපිට ඕනනම් විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යංශයට ගේනත් පුළුවන් හැබැයි මම සාකච්ඡා කරලා බලන්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතටත් ගන්න පුළුවන්කමක් තියෙනවද කියන එක යෝජනා කරලා තියෙන්නේ අග්‍රහාර රක්ෂණයක් වගේ එකක් ජෙනරල් ඉන්ෂුරන්ස් එකක් පැවිද්දේ ඉන්න තාක් කාලයක් පුරාවට අසනීපවන්නා වූ ලොකු ස්වාමීන් වහන්සේ අම්මා තාත්තා නිශ්චිත පිරිස ඒ වගේම ඒ රක්ෂණයට වාරික ගෙවන්නේ කොහොමද කියලා මම යෝජනා කරලා තියෙනවා පිරිකර විශේෂයක් හදන්න පුළුවන් වවුචර්පත් පිරිකරයක ආකෘතියකින් හදලා දායකයන්ට පූජා කරනකොට ඒ වවුචර්පත් පූජා කරන්න පුළුවන් ඒතර උන්වහන්සේට ඒ අවුරුද්ද ඇතුළත තමන්ගේ ලොකු හාමුදුරුවෝ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන් රෝහල්ගත රක්ෂණය ලංකාවේ මේ වෙනකොට 10164ක් පමණ දම් පාසල් පවතිනවා මේවයි ශිෂ්‍යයෝ 22,33,000ක් පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්නෝ මේ දම් පාසලවල ඒ වගේම 1,28,000ක් පමණ ගුරුවරු කිසිම ලාභයක් ප්‍රයෝජනයක් වේතනයක් නැතුව සේවාව සිද්ධ කරනවා එහෙමනම් මේ දහම් පාසල් ටික රැකගන්න නම් මේ ගුරුවරුන්ට තව තවත් දෙන්න පුළුවන් සහාය එයාට ලබා දීම ඉතාමත් වැදගත්. අද ශක්තිමත් පාර්ලිමේන්තුවක් විනයගරුක පාර්ලිමේන්තුවක් අපිට ලොකු අභිමානයක් ඇති වුණා. සියලුම නිලතල සභානායකතුමාගේ ඉඳලා ඉතාම සංවරව සම්භාවනීය විදිහට පක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා විපක්ෂ නායකවරයා පත් කරගන්න තැන දක්වා තාම හොඳින් සිද්ධ කරා. එදා විපක්ෂ නායකවරයා පත් කළේ අසාධාරණ විදිහට. ආන් පක්ෂයේ පාර්ලිමේන්තුවේ සංවිධායක පත් කළේ අසාධාරණ විදිහට. ඒවා ඉතින් අවශ්‍ය නැහැ. දැන් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කළා. ඒ නිසා ඉදිරියට ඒක සිද්ධ කරන්න පුළුවන්. භික්ෂූන්ගේ අධ්‍යාපනය අපේ බෞද්ධ අධ්‍යාපනය ඒ වගේම අපේ සංස්කෘතිය අපේ පුරාවස්තු ගැන සංවිධානාත්මකව කතා කරලා රැස් වෙලා ඒකමතික තීන්දුව තීරණ අපි අරන්නේ මේ සියල්ලට අපි හැමතැනම මගට ගිහිල්ලා නතර වෙනවා ඒ නිසා න්‍යායයි අපි හදන්න ඕන මේකේ දර්ශනයයි අපි හදන්න ඕන ජාතික පුවත්පතක පළ වූ මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මවුරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකුට මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුල සිටීමට සිදු වෙති පුවතක් සම්බන්ධයෙන් අක්‍රමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙනවා මේ අතර වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අක්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා කුරුණෑගල මොරගොල්ලාගම සේබලන්ගම වැවුතාවුල්ලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනතා හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා. සේබලන්ගම වැව මැද සිට ඔරුවකින් පැමිණ තමයි ඒ ජනතාව ඒ සංදේශය ඊට සමගාමීව සේබලන්ගමුව සපිරි ධීවර සමිතියේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක් ද ඉදිරිපත් කරනු ලැබුවා. අඩි කට උඩ අපි ජීවත් වෙන්නේ ගරු අගමැතිතුමනි ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පාරට ලාම්පු ටිකක් අපිට ලයිට් ටිකක් දාලා දෙන්න කියලා යන්න බයයි. ඒ පාර හදලා ලයිට් ටික දාලා දෙන්න. මගේ කඩවෙසිය මට ගියක් හදාගන්න විදිහක් නැහැ. අපේ පාර්ලිමේන්තු පාසල් 184 විශේෂ ඉල්ලීමක් තියෙන අපේ භෞතික සම්පත්වල විශාල අඩුපාඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ඈත ගුරුවරු වෙල පදිංචිලා ඒගොල්ලන්ට ඉන්න තැනක් නැහැ ඒගොල්ලන්ගේ නිවාස ප්‍රශ්නේ ප්‍රබල විදියට තියෙනවා ඒ පාසල් පළාත් සභාවට අයිතිද පළාත් සභාවට අයිතිය ආණ්ඩුකාරතුමා බල්ලා මේ ප්‍රශ්නය
වයඹ පළාත් ඇලවියාපෘති ඔස්සේ ප්‍රදේශයේ කුඩා වැව් 350ක් සහ මහ වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතව ඇති අතර හක් වටුන ජලාශය යටතේ හෙක්ටයාර් 2500ක් මීඔයේ ජලාධාර ප්‍රදේශයේ හෙක්ටයාර් 3500ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර් 12500ක් අස්වැද්දීමට නියමිතයි. මේ අතර ජාතික පුවත්පතක පළ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මවුරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මෙවන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුල සිටීමට සිදුව ඇති පුවතක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම පුවත පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දරුවන්ට නිදහස ලබා දීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මියට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබෙනවා. ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී සහ අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාරගත වූ මවුරුන්ගේ අවුරුදු 5ට අඩු වයසේ පසුවන මෙම දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මේ වන විට මවුරුන් භාරය රඳවා තිබෙනවා. 19 වන සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා සියලු පාර්ශ්වයන් සමග පුළුල් සංවාදයක් පැවැත්විය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ රජය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කර ඉන් අනතුරුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට බලාපොරොත්තු වන බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඡන්ද 215ක එනම් ඒක ඡන්දයකට ආසන්න අතිබහුතරයකින් සම්මත කර ගැනුණකි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස සිය දේශපාලන ජීවිතය කැප කළ අයකු වශයෙන් යම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන අවස්ථාවකදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදී සාරය පිළිබඳව අප සැලකිලිමත් විය යුතු බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානයට යොමු කරවීම මාගේ යුතුකමක් කොට සලකමි. ඒ අනුව 19 වන සංශෝධනය අහෝසි කිරීමට සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කරන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ සියලු දේශපාලන පක්ෂ ජනතා සංවිධාන විද්වතුන් සහ පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව සමග පුළුල් සංවාදයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ මත නියෝජනය වන පරිදි බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ශ්‍රී ලංකාව සතු ඉතා වටිනා උරුමයක් වන අතර ජනතාව තමන් භුක්ති විඳින නිදහස සහ නීතියේ ආධිපත්‍යය අගය කරති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එම ප්‍රජාතන්ත්‍රවාදී සාරය සංකේතවත් කරයි. අනාගත සංශෝධන සිදු කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතාන්ත්‍රික සාරය සුරකිමින් එහි ඇතැයි සැලකෙන යම් තාක්ෂණික දුර්වලතා පිළිබඳව මනා විශ්ලේෂණයක් සහ ඇගීමක් සිදු කරන ලෙසද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුව වෙතින් මම ඉල්ලා සිටිමි. ප්‍රකට කියමනක් ඇසුරෙන් කියන්නේ නම් නානවතුර සමග දරුවා විසින් නොකළ යුතුය. ලොව සාඩම්බර දේශයක් ලෙස ශ්‍රී ලංකාවට නැගී සිටීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය කෙරෙහි ගෞරවය අත්‍යවශ්‍ය බව සඳහන් කරනු කැමැත්තෙමි. වගකීම් පෙරදැරි පුරවැසියෙකු ලෙස යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරමින් සැමට සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීමට හැකි සර්වග්‍රාහී වේදිකාවක් ගොඩනගනු ඇතැයි යන අපේක්ෂාව පෙරදැරිව මම නව රජයට සුබ පතමි. උපුටා ගැනීම අවසන්. රටට අහිතකර 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජේල් පීරිස් මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන්නේ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් දළ වශයෙන් 31,000. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි නියෝගයක් දීලා තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, ඒක 12,000 දක්වාවත් වැඩි කරන්න ඕනේ කියලා. ඕනෑම රටක විශ්වවිද්‍යාලයකට යන්න බැරි හෝ යන්න අකමැති පිරිසක් ඉන්නවා. ඒ අයට විකල්ප මාර්ග හදලා දෙන්න ඕනේ. එතකොට වෘත්තිමය පුහුණුව අපේ රටට අතිශයින් වැදගත් වෙනවා. මේ රටේ ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් තමයි අපේ පාසල් විවෘත කිරීමේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. අපි අත්නෝමතිකව ඉසුරුපායේ ඉඳන් ඒ තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාස්ථාව මේ වෙන විට සූදානම් කර අවසන්ද? නෑ, අපේ අදහසලා තියෙන්නේ ඉස්සෙල්ලම 19 සංශෝධනය. ඒකේ තියෙන ගැටලු निराකරණය කිරීම තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් විකෘති වෙච්ච ආණ්ඩු ක්‍රම සංශෝධනයක්.
එතකොට දැන් පාස්කු ප්‍රහාරය කියන්නේ අති බිහිසුණු වැඩක්නේ වුණේ. ඉතින් එවන් තත්වයක් තුළ රජයට අයිතිය තියෙන්න ඕනේ හදිසි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. විදිස්ගත ශ්‍රමිකයින් සැලසුමකට අනුව දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අඹිපුස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී කොවිඩ් 19 සමාජය තුළින් සොයාගත් අවසන් රෝගියා සොයාගත්තේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා. ඉන අනතුරු අපි කිසිදු කොවිඩ් 19 සමාජිකයෙක් මේ සමාජය තුළින් සොයාගත්තේ නැහැ. අපි දින 50ක් වැනි කෙටි කාලයක් තුළ හැකියාව ලැබුණා රටෙන් සමාජය තුළින් කොවිඩ් පැතිරවීම වළක්වා ගැනීම සඳහා. ඊයේ දිනෙත් හමු වුණා 23 දෙනෙක් ඒ ඇවිල්ලා පිටරටවලදී ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මේ අද දිනේ වන විටත් කොවිඩ් සඳහා විශේෂයෙන්ම නිරෝධාන මධ්‍යස්ථාන 44ක් යටතේ 7000කට අධික සංඛ්‍යාවක් අපි නිරෝධායන කරමින් පවතිනවා. ශ්‍රී ලාංකිකයන් ගෙන එද්දී සිදුවෙනවා යම්කිසි ක්‍රමවේදයක් අනුව ගෙනීමට සැලසුමකට අනුවයි ගේන්නේ. නමුත් විශේෂයෙන්ම සමහර අයවලුන් දන්නේ නැහැ මේ රටේ මේ වන විටත් 7000කට අධික සංඛ්‍යාවක් නිරෝධායන වෙනවා කියලා. සමහර අයවලුන් නගන ප්‍රශ්නයක් තමයි ඒ ගේන්න බැරි ඔක්කොම කියලා. රටේ අනිකුත් දේවල් පවත්වාගෙන යන අතරතුර තමයි නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන ඒ වගේම අනිකුත් සමාජය ආරක්ෂා කරගෙන නිරෝධායන කරමින් තමයි ඉදිරියට යා යුතුයි. ඉදිරි කාලයේදීත් රජයේ විසින් ශ්‍රී ලංකාවට විදේශ රටවල් වල ඉන්න අයවලුන් ගෙන්නා ගැනීමට කටයුතු කරන නමුත් සැලසුමකට අනුව තමයි මේ ආකාරය උදැස්සන පුවත් විකාශය අවසන්. තව තුනිසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.